අයිබුවන් සුබෝදැසනක් රටම වගකීම් සහගතව කටයුතු කළ යුතු තීරණාත්මක අවස්ථාවක රට ජාතිය ඒකාවරණය කටයුතු කරපු කළ යුතු අවස්ථාවක අදත් උදෑසන ඔබ සමගින් එක්වන්නටයි අපේ මේ සූදානම. පත්තරේ විස්තරේ හැමදාම කියපු විදිහට මේ දවස් දෙකේ කියපු විදිහට පත්තරේ නෑ විස්තරය තියෙනවා. අත්‍යවශ්‍යම විස්තරය තියෙනවා. මේ අත්‍යවශ්‍යම විස්තරය ඔබට ගෙනීම ජාතික වගකීමක් සේ සලකා හිරු කටයුතු කරමින් සිටින්නේ. ඔබ දන්නවා මේ මොහොත වන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට පනවා තිබූ ඇඳිරි නීතිය තාවකාලික ඉවත් කර තිබෙනවා. අපේ ප්‍රාදේශීය වාර්තාකාරයන් ඒ දිස්ත්‍රික්කවල රැඳී සිටිනවා. වරින් වර ඔබට ඔවුන් රැගෙන එන්නට අප සූදානමින් සිටින්නේ. අපට මේ වන විට දැන කියා ගන්න ලැබෙනවා මේ මොහොතේ ජනතාව අත්‍යවශ්‍ය දේවල් ලබා ගැනීම සඳහා රැගෙන යාම සඳහා මේ වන විට ඒ ඇඳිරි නීතිය ඉවත් කර ඇති දිස්ත්‍රික්කවල නගරාසන්නයට පැමිණ සිටින බවක් අප ඉතාම උමනාවෙන් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ මොහොතේ ඒකරාශී වීමේදී අනුගමනය කරන්න ඕනි සෞඛ්‍ය ක්‍රමවේදයන් මතක ඇතුව අනුගමනය කරන්න ඔබ ආරක්ෂා කර ගැනීම පරම යුතුකමක් සේ සලකා අපි කටයුතු කරනවා. ඔබ ආරක්ෂා වීමෙන් රට ආරක්ෂා වෙන බව අපි හොඳින්ම දන්නවා. එහෙනම් මේ මොහොතේ ඉතා වගකීම් සහගතව කටයුතු කරන්න ඒකරාශී වීම හැකියතාක් කවම කරන්න. හැබැයි අත්‍යවශ්‍ය දේවල් ඔබ රැගෙන ආ යුතුයි. ඒ මොහොතේ මීටරයක පරතරය තබා ගන්න. ඒ පිළිබඳව අපි ඔබ දැනුවත් කරනවා. එතකොට කොළඹ ගම්පහ පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාත හැර සෙසු දිස්ත්‍රික්කවල පනවා තිබූ ඇඳිරි නීතිය ආද උදෑසන 6ට පැය 8ක කාලයක් සඳහා ඉවත් කෙරුණා. එලෙස ඉවත් කෙරුණු ඇඳිරි නීතිය එම දිස්ත්‍රික්කවලටත් නැවත වතාවක් පස්වරු 2ට යලි පනවන බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. එතකොට කොළඹ ගම්පහ පුත්තලම දිස්ත්‍රික්ක මෙන්ම උතුරු පළාත සඳහා පැනවූ ඇඳිරි නීතිය හෙට උදෑසන 6ට අවසන් කර එයත් හෙට සවස 2ට යලි පැනවෙනවා. සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම පිළිබඳව පසුව දැනුම් දෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළා. ඒ වගේම දැන් මේ මොහොතේ ඇඳිරි නීතිය ඉවත් කරපු දිස්ත්‍රික්කවල අයට අපි මහත් වමනා කමින් මතක් කරන්නේ ඇඳිරි නීතිය ඉවත් කරන සෑම අවස්ථාවකම සියලුම සුරාසැල් වසා තැබිය යුතු බවයි සඳහන් කිරීම කරලා තිබුණේ. එය එලෙසම අනුගමනය කරන්න ඊයේ දවසේදීත් යම් සුරාසලක් විවෘත කළා. 3 දිනක් ඒක ඇතුළෙන්දලා පොලිසියන්න අල්ලගෙන ගියා, කුදලගෙන ගියා. ඒකත් මතක් කරනවා මේ බොන ටයිම් එකක් නෙවෙයි, ඒක විශේෂයෙන් මතක් කරලා තියෙනවා. මේ අතර පොලිස් ඇඳිරි නීති ඉවත් කරන ප්‍රදේශවල බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ආම වශයෙන් පැය 2ක් විවෘත කර තබන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකු අදාළ බැංකුවලින් ඉල්ලීමක් කරනවා. හැබැයි හැකි සෑම් විටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් භාවිතා කරන ලෙසටත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි යන්ත්‍ර භාවිතා කරන ලෙසටත් මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා කියලා. හැබැයි ඉතින් තදබදය දිස්ත්‍රික්කවල මේ මොහොතේ තියෙනවා. ඒ නිසා හැකි තාක්කේ තදබදය මගහැරවා ගැනීමට කටයුතු කරන්න, ගෙදරින් එක්කෙනෙක් විතරක් බඩු බාහිරාදිය ලබා ගන්නට එළියට යන්න, නිරෝධායනය වෙමින් පවතින කිසිවෙකුත් එළියට යන්නට එපා. ඒ වගකීමක් කොට සලකන්න. 11,000කට වැඩි පිරිසක්, 15,000ත් 11,000ත් අතර පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ අය එලිපහලියට යන්නට එපා කියලා මතක් කරනවා. එතකොට ඊයේ දවසේදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කිරීමක් කළා. පැහැදිලි ලෙසම ආහාර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන එන ලොරි සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. පොලිසිය සදහන් කිරීමක් කළා ඒ ලොරි රථවලට ඉතාම පැහැදිලිව පැමිණෙන්නට අවස්ථාව සලසා දෙන බව. ඒ අනුව අපි අද උදෑසන ඇඳිරි නීතිය ඉවත් කරන්නට පෙර අතුව අපේ දඹුල්ල හිරු වාර්තාකරු කංචන කුමාර ආර්යදාස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැත්තට යොමු කළා. ඒ පවතින තත්ත්වය පිළිබඳව දැන කියා ගන්නට අපි උදෑසන අලුයම් කාලයේ ඔහු එහි ගොස් ලබා දුන් වාර්තාවට දැන් අවධානය යොමු කරන්න සූදානම්. ඇඳිරි නීතිය ඉවත් වෙන්නත් පෙර සිටම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අලුයම 2 සිට එළවලු ලොරි රථ විශාල වශයෙන් පැමිණියා. විශේෂයෙන්ම අලුයම 5 පහුවෙනවත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ සියල් අතුරු සිදුරු නැතුව එළවලු ලොරි රථවලින් පිරී ගිහිල්ලා තියෙන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබුණා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවලු ගොවීන් මේ ආකාරයෙන් එළවලු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය රැගෙන ආවා. ඒ වගේම කඩ 144ක් මෙහි පවතිනවා. ඒ සෑම වෙළඳ සැලකටම එළවලු වලින් පිරී ඉතිරි ගිහිල්ලා තියෙන ආකාරය තමයි දැක ගන්න හැකියාව තිබෙන්නේ. හැබැයි විශේෂයෙන් සඳහන් කළ යුතුයි ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය, ඒ වගේ වෙළඳ සංගමය, රජය සූදානම් කරලා තියෙනවා මේකේ ඇතුල් වීමේ ස්ථාන 4 තමන්ගේ දෑත් පිරිසිදු කරගෙන ඇතුළට ඒමට සඳහා.
ඒ වගේම තමයි අවවාද සහිත දැන්වීම් පුවරු සඳහන් කරලා තියෙනවා මුඛ ආවරණ නොමැතිව ඇතුල් වීමෙන් වළකින්න කියලා. හැබැයි මේ කිසිදු අවවාදයක් පිළිපදින්නේ නැතුව බොහෝ දෙනෙක් මුඛ ආවරණ නැතුව අත්සෝදන්නේ නැතුව ආර්ථික මධ්‍යස්ථායට ඇතුල් වෙන ආකාරයෙම අලුයම සිටම අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. ඒ නිසා අති විශාල ජනතාවක් මේ වෙනකොටත් දමුල් ආර්ථික මධ්‍යස්ථානයේ හැම තැනම ගැවසෙනවා. බොහෝ අයකු එම පිළිවෙත් ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසා නැවතත් දමුල් ප්‍රදේශය අනතුරු දහිත සහිත ප්‍රදේශයක් බවට පේන්න තමයි අපට තිබෙන්නේ. දබුල්ලේ සිට හිරුවාර්තාකරු කාංචන කුමාර රැගෙන වාර්තාවකේ අපි ආදරයෙන් මතක් කරනවා සෞඛ්‍ය පුරුදු එලෙසම පිළිපදින්නට මේ මොහොත ඉතාම අදිටන් කරගනිමු. ක්‍රමවේද ගණනාවක් අනුගමනය කරන්න කියලා තිබුණා. හොඳයි, ඒ පිළිබඳව සවිස්තරව දැනගන්නට වගේම ඇඳිර නීතිය තත්ත්වය පිළිබඳව දැනගන්නට මේ මොහොතේ සක්‍රියව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අපි උදෑසන සම්බන්ධ කරගන්නවා. සුබ උදෑසනක් ඔබතුමාට. ඔව්, ඔබතුමා ඉතාම කාර්යබහුලයි. අපි විනාඩි කීපයක් පමණයි ඔබතුමා සමගින් මේ මොහොතේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. මා කැමති ඇඳිර නීතිය ඉවත් කිරීම පිළිබඳව, එතකොට සමහර දිස්ත්‍රික්කවල තවදුරටත් පැවතීම පිළිබඳව කෙටියෙන් දැනගන්නට ඔබතුමාගේ. ඔය අද වශයෙන්ම දැන් සමහර දිස්ත්‍රික්කවල ඇඳිර නීතිය ඉවත් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම උතුරු පළාතට කොළඹ, ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්කයට ඇඳිර නීතිය බලපානවා. දැන් අපි ප්‍රථමයෙන්ම කියන්න ඕනේ කාරණේ තමයි මේ ඇඳිරි නීතිය ඉවත් නොකරපු ප්‍රදේශවල ජනතාව ඒ ආකාරයටම කටයුතු කරන්න ඕනේ. මොකද පසුගිය කාලය තුළ ඊයේ රාත්‍රී 10 වෙනකල් අපි 1589 දෙනෙක් ඇඳිරි නීති කඩකිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වාහන 362ක් අත්අඩංගුවට ගත්තා. දැන් රංගන මේකෙන් අදහස් කරන්නේ මේ අපිට අහුවෙච්ච ප්‍රමාණය තමයි මේ ප්‍රමාණය. නමුත් ජනතාව පාරවල් වලට බැහැලා කටයුතු කරනවා කියන එක ඉතින් විශේෂයෙන්ම ඔබ දන්නවා. දැන් උතුරු පළාතට මෙවැනි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න හේතුනේ දිගින් දිගටම නිරන්තරයෙන් සෞඛ්‍ය බලධාරීන්, පොලිසිය මේවා සම්බන්ධව කටයුතු කරන අය නිරන්තරයෙන් කිව්වා මේ විශේෂ එක්කාසු වීම කරන්න එපා කියලා. නමුත් එහෙම කරලා තියෙද්දිත් මේ යම් යම් ආකාරයේ ආගමික පිළිවෙත් සඳහා පුද්ගලීන එක්කාසුීමේ ප්‍රතිඵලයක් හැටියට අවාසනාවක තත්ත්වයක් හැටියට මුළු උතුරු පළාතම සීල් කරන්න වුණා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයන් තවදුරටත් කරන්න එපා. මේ වගේ මෝඩ වැඩ, ඒ වගේම මේ වගේ ආකාරයට කටයුතු කළොත් මේ තත්ත්වය පාලනය කරගන්න බැරි වෙනවා. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් දක්වා දිග්ගැහෙන්න පුළුවන්. ඔව්, ඒ වගේම මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි මේ මොහොතේ දිස්ත්‍රික්ක ගණනාවක ඇඳිරි නීති ඉවත් කර තිබෙනවා. ඉතාම කාර්යබහුල තත්ත්වයක් දිස්ත්‍රික්ක කීපයක පවතින බවටයි අපේ වාර්තාකරුවන් සඳහන් කරන්නේ. එවැනි තත්ත්වයක් තුළ ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳව අපි කෙටියෙන් මතක් කිරීමක් කරමු. ජාතික වගකීමක් මේ මොහොතේ ඒක මතක් කිරීම. ඔව්, ඇත්තටම දැන් මෙවැනි තත්ත්වයක් තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන ප්‍රදේශවල ජනතාව ඒ ආකාරයටම ඉන්න ඕනේ. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනේ යම් ආකාරයක දැන් ප්‍රසවහා නාරි වේද වෛද්‍යවරුන්ගේ සංගමයක් මට දන්නවා තියෙනවා. දැන් මේ ගර්භණී මාතාවන් සායනවලට සහභාගි වෙන්න තියෙනවා ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශවල, නැති ප්‍රදේශවල. ඒ අයට කිසිම බාධාවක් නැහැ. ඇඳිරි නීතිය තිබුණත් ඒ අයගේ අර කාඩ්පත, ඒ කාඩ්පත රැගෙන රෝහල් වලට ගමන් කරන්න පුළුවන්. අපි පොලිසියටත් ඒ ගැන දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ඇඳිරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. දැන් අද මේක ලිහිල් කරා කියලා අල්ලපු ගෙදර එක්කෙනත් එක්ක මෝටර් සයිකලේ ටවුන් එකට ගියොත් මේ තියෙන නිරෝධායන ප්‍රතිපත්ති වලට පටහැනි. ඒ වගේම ත්‍රිවිල් එකේ 4 දෙනෙක් එක්ක ගියොත් එහෙම ඒත් මේ තියෙන නිරෝධායන ප්‍රතිපත්ති වලට පටහැනි. බස් එකේ ඒ වගේම හිර වෙලා යම් ආකාරයකට ඒ ප්‍රදේශවල ගමන් කරොත්, ඒ ප්‍රදේශවල තියෙන පොදු ප්‍රවාහන සේවා භාවිතා කරොත් මේ දවස් කීපයක් මෙහෙම හිටපු එකේ තේරුමක් නැති වෙනවා. ඒ වගේම පොදු වෙළඳසැලට ගිහිල්ලා ඔක්කොම පිරීලා එකට රංචුවක් හැටියට ගියොත් මේ හිටපු එකේ වැඩක් නැති වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ඇඳිරි නීති තත්ත්වේ ලිහිල් කරා කියලා. ඔබට අවශ්‍ය නම් විතරක් ගෙදර එක්කෙනෙක් පමණක් නගරයට ගමන් කරන්න. ඒ නගරයට ගමන් කරන්න ඕනේ නියමිත ආරක්ෂක විදි අනුගමනය කරලා, ඒ භාණ්ඩ අරගෙන ඇවිල්ලා නැවතත් සබන් දාලා අද්දෙක හොදාගෙන නිරෝධායන ප්‍රතිපත්ති, ඒ වගේම සෞඛ්‍ය සිරිත් විරිත් අනුගමනය කරලා ගෙදර අනිත් නිමසියන් එක්ක ඉන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි ඉල්ලා හිටිනවා
සුපිරි වෙළඳ සැල් වෙළඳ සැල් වෙනත් වෙළඳ ආයතන පාරිභෝගිකින්ට සේවා සපයන ආයතන වලින් ඒ වගේ හිමිකරුවන්ගෙන් කළමනාකරුවන්ගෙන් ඒ වගේම ඒවා සම්බන්ධ ආරක්ෂක නිලධාරීන්ගෙන් පුද්ගලික ආරක්ෂක නිලධාරීන්ගෙන් කරුණා කරලා මේ වෙළඳ සැල් වලට ඇතුළු වීමේදී ඒ වගේම එහි ගනුදෙනු කිරීමේදී මේ සෞඛ්‍ය පුරුදු මේ තියෙන උපදෙස් වලට ගරු කරන ආකාරයට ඒවා ක්‍රියාත්මක වෙන ආකාරයට ඒවට ඇතුළු වෙන පාරිභෝගිකින් ඇතුළු කරන්න පහසුකම් සලසන්න විශේෂයෙන්ම මේ යම් අයාතර දුර ප්‍රමාණය තබා ගන්න කටයුතු කරන්න උපදෙස් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි කෙටියෙන් මතක් කරන්නට අවශ්‍යයි නේද නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් වෙන කිසිවෙකුත් එළියට බහිනට අවශ්‍ය නැති බව. අනිවාර්යෙන්ම දැන් එවැනි තත්ත්වයක් යටතේ ඉන්න අයට විශේෂයෙන්ම පොලිසියට දන්වන්න දැන් නුවරඑළිය ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා යම් ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඒතර ඒ අයට අපි වැඩපිළිවෙළකුත් සකස් කරලා තියෙනවා. ඒ අයට අවශ්‍ය භාණ්ඩ මොකද්ද කියලා ලයිස්තුවක් ලබා දුන්නොත් දුරකථනයෙන් හරි ඒ ලයිස්තුව ඒ නිවස අසලටම රැගෙන ගොස් ලබා දීමට පොලිසියට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ආකාරයට කටයුතු කරන්න කිසිම වෙලාවක ස්වයං නිරෝධායනයට ලක් වෙන අය එක්කෙනෙක්වත් නිවසින් එළියට පැමිණිය යුතු නැහැ. එම පැමිණියොත් ඒක නීතිය හැටියට වරදක් නිරෝධායන නීතියින් හැටියට නිරෝධායන නීතියින් වලට අනුව කටයුතු කරන්න වෙනවා. ඒ වගේම තාමත් ස්වයං නිරෝධායනයට ලක් නොවිච්ච පිරිසක් ඉන්නවා නම් ලියාපදිංචි නොවිච්ච පිරිසක් ඉන්නවා නම් කරුණා කරලා ඒ අය ළඟම තියෙන පොලිසියට කතා කරලා ඒ සඳහා ලියාපදිංචි වෙලා ස්වයං නිරෝධායනයට ලක් වෙන්න කියන පණිවිඩය අපි ලබා දෙනවා. අවසාන වශයෙන් මට දැනුවත් කරන්න නියෝජ්‍ය පොලිස් ප්‍රතුමනි, දැන් අද දැන් මේ මොහොතේ දිශ්‍රික කීපයකට ඇඳිරි නීති ඉවත් කර තිබෙනවා. ඒ අයට නැවත සවස දෙකට පැනවීමෙන් අනතුරු හෙට උදෑසන 6 දක්වා ක්‍රියාත්මකයි. එතකොට එතනින් එහා ඔවුන්ගේ ඇඳිරි නීතිය පැනවීමක් තියෙනවාද? ඒ පළමුවෙන්න දෙවැන්න කොළඹ ගම්පහ පුත්තලම සහ උතුරු පළාතට හෙට උදෑසන 6ට ඉවත් කරන ඇඳිරි නීතිය නැවත සවස දෙකට පැනවීමෙන් අනතුරුව ඉවත් කිරීම පිළිබඳව අදහසක් මේ වන විට තියෙනවාද? ඔය ඇත්තරම දැන් මේ තීරණය ගන්නේ විශේෂයෙන්ම ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය එහෙම දැනුම් දීලා පොලිසිය පොලිස්පතිතුමා විසින් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. කෙසේ වෙතත් මේ සඳහා කමිටුවක් තියෙනවා සෞඛ්‍ය ඇමතිතුමිය යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ කමිටුව අදත් රැස් වෙනවා. දැන් මේ කමිටුවේ නිර්දේශ මත තමයි රංගන සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා දැන් මමත් සහභාගී වෙනවා. මේ කමිටුව නිරන්තරයෙන් උදේවරුවේ සාකච්ඡා කරලා මේ රෝගීන් විසිරලා තියෙන ආකාරය නිරෝධායනයට ලක්විය යුතු අය සිටින ස්ථාන මේවා නිරීක්ෂණය කරලා තමයි නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඉතින් අපිට තාමත් ඒ ගැන නිශ්චිතවම කියන්න බෑ කුමන ප්‍රදේශවලට තවදුරටත් දීර්ඝ කරන්න වෙයිද, කුමන ප්‍රදේශවල ඉවත් කරන්න වෙයිද කියන කාරණේ. කෙසේ වෙතත් මේ රෝගීන් පොසිටිව් වෙන එක නැත්නම් රෝගීන් බවට පත් වෙන එක සීරෝ වෙනතුරු බිඳුවට එනතුරු අපිට මේ සීමා කිරීම වෛද්‍ය නිර්දේශ අනුව යම් යම් ප්‍රදේශවල කරන්න සිදුවෙයි තවදුරටත්. මොකද මේක මේ කවුරුවත් එක තරහට කරන වැඩක් නෙමෙයි, ඒ වගේම කාගෙවත් ගමන් බිම සීමා කරන වැඩක් නෙමෙයි. හැමෝගෙම ජීවිත ආරක්ෂා කරන්න මේ ලෝකයේ තියෙන ව්‍යසනයෙන් ගොඩෙන්න කරන උත්සාහයක්. ඉතින් ඒකට නිතරම සෞඛ්‍ය බලධාරීන් තමයි අවශ්‍ය තීර උපදෙස් ලබා දෙන්නේ මේ කමිටුවට නිර්දේශ කරන්නේ. මොකද ඒගොල්ලෝ තමයි දන්නේ මේ හිටියොත් ව්‍යාප්ත වෙන ආකාරය. ඒ උපදෙස් අනුව තමයි හැම විටම අදාළ තීරණ ඉදිරියට ගන්න ලබන්නේ. බොහොම ස්තුතියි රට වෙනුවෙන් සිය වගකීම් ඉටු කරන්නට ඔබතුමාට සමුදෙනවා. බොහොම ස්තුතියි. නැවත වතාවක් ඉදිරි දිනකදී අපි සජීවීව පත්තරේ විස්තරෙන් හමුවෙමු. නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතායි අප සමගින් උදෑසන සජීවීව සම්බන්ධ වුණේ. ඔබට මතක් කිරීමක් කරනවා, ඔබ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන එමට යා යුතුව තිබෙනවා. හැබැයි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න, එක්කෙනෙක් පමණක් ගෙදරකින් යන්න, එක රාශි වීම හැකිතාක් දුරට අවම කරන්න, තදබදය තියෙන්න පුළුවන්. හැබැයි මීටරයක් හැකි තරම් දුරට මීටරයක පරතරයක් තබා ගැනීමට කටයුතු කරන්න. පළමු ඔබේ ආරක්ෂාව එය රටේ ආරක්ෂාව බවට පත් වෙන්නේ මේ මොහොතේ තාම කැපවීම කළ යුතු මොහොතක්. ඒ නිසා මේ නිරෝධායන ක්‍රියාවලියට සහාය පළ කරන්න රජය අනුගමනය කරමින් යනවා ක්‍රියාමාර්ග ගණනාවක් ඒ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. ඒ සඳහා අපි දැන් අනුගත වෙමින් පවතිමු. ලෝකයේ පුරාමත් තත්ත්වය එයයි දන්නවනේ. ඉතාලියේ තත්ත්වය, ඉතාලිය මේක බැරෑරුම් ලෙස ගත්තේ නැහැ. දැන් ඒක විශාලාවක් බවට පත් වෙලා තිබෙනවා. මුළු ලෝකයේම අවධානය ඉතාලියට යොමු වෙලා
තියෙනවා මරණ සංඛ්‍යාව 5000 පැන්න ඊයේ දවසේදීත් 651ක් ගත වූ පැය 24 තුළ 651 දිනක ජීවිතක්ෂයටපත් වීම වාර්තා වෙනවා එතකොට ඒ හින්දා අපි එකෙන් පාඩම ඉගෙන ගන්න ඕනේ එතකොට අනිත් රටවල් ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්න අවශ්‍යයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා නගර වසා දැමීම විතරක් නෙවෙයි සෞඛ්‍ය පුරුද්දත් හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා අන්න ඒකයි ඊටාම වටෙන්නේ නගර වසා දැමීමෙන් අනතුරුව අසල්වාසීන් සමග සාදු ප්‍රිය සම්භාෂණ පවත්වන්නට යාමට ගියොත් එමත් නැත්නම් ඒකරාශී වන්නට ගියොත් කෝ නිරෝධායන ක්‍රියාවලිය අපි වග්ගයෙන් කටයුතු කරන්නට මේක අවස්ථාව කරගමු කියලා ඔබට ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා ඒ වගේම ඉන්දියාවේ නගර 80ක් මාර්තු 31 වෙනිදා වසා දැමීමට උන් තීරණය කළා තිබෙනවා දිල්ලි මුම්බායි කල්කටා චෙන්නයි කියන ප්‍රධාන නගර ඒ අතර තියෙනවා උන් පළමුව රටටම ඇඳිර නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඒක පැය 14ක් දික් කළා ඒක ඒගොල්ලෝ කිව්වේ ජනතා ඇඳිර නීතිය කියලා ඒකෝල්ල හැඳින්වුවේ අපිත් මේ නිරෝධායන ඇඳිර නීතිය කියලා යුදා හමුදාපතිවරය අලුත් වචනයක් සදාහන් කළා තිබුණා මේ වෙනදා තියෙන ඇඳිර නීතිය නෙමේ රට ආරක්ෂා කර ගැනීමට රෝග බිය පහ කරන්නට තියෙන ඇඳිර නීතියක් එහෙනම් අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ මේ කාල සීමාව තුළ වග්ගීම් සහගත වන්නට කියලා අපි මතක් කිරීමක් කරනවා ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා දැන් මහනුවර සිටින අප හිරු ප්‍රවෘත්ති අංශයේ සමීර බණ්ඩාර කපකොටුව සමගින් සම්බන්ධ වන්නට මහනුවර තත්ත්වය මොකද මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිර නීතිය ඉවත් කළා අද උදෑසන 6 සිට තාවකාලික සවස 2 දක්වා ඒ තත්ත්වය අපි දැන කියාගමු ඕරංගන සුබ උදෑසනක් මහනුවර දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන ඇඳිරි නීතිය අද පෙරවරු 6ට අවසන් කළා. නමුත් අද පසවරු 2ට යළි ඇඳිරි නීතිය පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් ඇඳිරි නීතිය ඉවත් කරපු මේ කාලය තුල තවමත් හෝරාවක්වත් ගත වී නැහැ. ඇඳිරි නීතිය ඉවත් කරලා නමුත් ජනතාව ක්‍රමානුකූලව නගරයේ වෙත ඇදමින් සිටින ආකාරයක් තමයි අපට මහනුවර මේ නගරයේදී දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනි පොදු ප්‍රවාහන සේවා තවමත් නගරයේ වෙත සේන්දු වන ආකාරයක් අපට දක්නට ලැබුණේ නැහැ. කෙසේ වෙතත් පෞද්ගලික වාහන යතුරුපැදි මෝටර් රථ සහ වෑන් රථ වගේ පෞද්ගලික වාහන මෙවැනි විට වැඩි වශයෙන් නගරයේ වෙත සේන්දු වන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි වෙනදාට මේ කාලය වෙන විට ඉතාමත් ජනතාව බහුලව ගැවසෙන නගරයක් මහනුවර නගරය කියන්නේ උදෑසන ඉතාමත් කාර්ය බහුලයි. නමුත් අද දිනේදී එතරම්ම කාර්ය බහුලත්වයක් දක්නට නොලැබුණත් පසුගිය දින දෙකේ මේ ඇඳිරි නීතිය පැවැත්වීම හේතුවෙන් මේ නගරය ඉතාමත් පාළුවට ගිහිලා තිබුණේ. කොහොම නමුත් දැන් මහනුවර නගරයට ජනතාව ක්‍රමෙන් ඇදීන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනි ජනතාව තමන්ගේ අත්‍යවශ්‍ය කාරණාවක් හැරෙනකොට මෙලෙස නගරයේ කරා පැමිණීම ඉතාමත් යහපත් ක්‍රියාවක් හැටියට නම් අප දකින්නේ නැහැ. සෞඛ්‍යයට යහපත් සෞඛ්‍යයට හිතකර ක්‍රියාවක් හැටියට අප දකින්නේ නැහැ. මක්නිසාදයක් මේ කොරෝනා වෛරසය ඉතාමත් ශීඝ්‍රව දිවයිනේ පැතිර යාම හේතු කොටගෙන. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනි රංගන මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතෙක් හඳුනාගෙන නැහැ. ඉතින් ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට නම් ජනතාවගේ දායකත්වය ඉතාමත් වැදගත් වෙනවා. ජනතාව අතරේ තමයි මේ වගකීම රඳා පවතින්නේ. මේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තවමත් රෝගියෙක් හඳුනාගෙන නොමැති පසුබිමක ඒ තත්ත්වය තවමත් දිගටම පවත්වාගෙන යාම සඳහා ජනතාව විශාල කාර්යභාරයක් දැක්විය යුතුයි. අත්‍යවශ්‍ය කාරණාවක් හැරුණකොට නගරයට පැමිණීමෙන් වැළකී සිටීම තුළින් ඔවුන්ට එය ඉෂ්ට සිද්ධ කරගත හැකි. ඉතින් රංගන මෙයයි මේ වන විට තත්ත්වය මහනුවර නගරයේ. අපි සූදානම් හිරු ප්‍රවෘත්ති තුළින් තවත් තොරතුරු ඔබව දැනුවත් කරන්නට. මහනුවර කියලා කිව්වම අපිට ඓතිහාසික බවක් දැනෙනවා. එහි සිට හිරු ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් සමීර බණ්ඩාර කපුකටුවයි අප සමගින් එක්ුණේ. බොහොම ස්තුතියි සමීර මේ සවිස්තර තොරතුරු වාර්තා කරණයට. ඒ වගේම මහනුවර කිව්වම මේ ඓතිහාසික බව දැනෙද්දී අපිට පස්බිමෙන් පිරිත් හඬක් ඇහෙන්නට ගන්නවා. අපි ඒ පිළිබඳවත් මතකයේ අවදි කරනවා. කිසිම ආසාදිතයෙකු හමු නොවුණු දිස්ත්‍රික්ක අතර මහනුවරත් ප්‍රධානයි. ඒ නිසා ඒ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්න දිස්ත්‍රික්ක ගණනාවකින් කිසිම ආසාදිතයෙකු වාර්තා නොවුණුත් ඒවා තියෙනවා. ඒවා එලෙසම පවත්වාගෙන යන්න ඔබ අපවෙන්න කැපවෙන්න මේක රටක් ජාතියක් විදියට වැඩ කටයුතු කරන්න ඕනේ වෙලාවක්. රජයත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. මම ඔබට කිව්වා පත්තරේ නෑ අද විස්තරය තියෙන්නේ කියලා. හැබැයි දිනමින පත්තරේ ඔන්ලයින් තිබුණා. අපි ඒ පිළිබඳවත් වාර්තා කරමු. අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය වාර්තා කරන්නේ මෙන්න මේ විදිහටයි. කොරෝනා ව්‍යාප්ත වීම වැළැක්වීමට මගේ ගුවන් යානා නෞකා රටතුලට පැමිණීම තහනම්. කොරෝනා වෛරසය ව්‍යාප්ති වීම වැළැක්වීම පිණිස සියලුම මගේ ගුවන් යානා සහ මගේ නෞකා රටතුලට පැමිණීම රජය විසින් තහනම් කර තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ති වීම නිසා රටතුල උද්ගතව ඇති තත්ත්වයේ සාමාන්‍යත්වයට හැරෙනතුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බවයි රජය සඳහන් කරන්නේ. ගන්න ඕනේ තීන්දුව තීරණ ඔක්කොම ගන්න ඕනේ වෙලාවක් මේක දුෂ්කරතා ඇති වෙන්නට පුළුවන් අපිට. හැබැයි අපි මේ වසංගතයක් බවට පත් නොවෙන්නට ඉතාලියෙන් පාඩම් අරගෙන
අපි කැපවීම කරන්න ඕනේ වෙලාවක් මේක. ඒ වගේම අප විවිධ දිස්ත්‍රික්කවල වාර්තාකරුවන් මේ වෙලාවේ සජීව සක්‍රිය වී සිටිනවා. ඒ තත්ත්වයන් පිළිබඳව කතා කරන්නට එළවලු මිලදී ගන්නට අතිවිශාල ජනතාවක් රැස්වෙන බව සඳහන් කරන ඔබ ආහාර පාන ආදීන් සන්නද්ධ වෙන්නට ඕනේ. ඒක හැබැයි හැකිතාක් දුරට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්න, ඒක රාශියෙන් වළක්වා ගන්නට උත්සාහ දරන්න, මුඛාවරණයක් පැනදගෙන ටවුන් එකට එන්න, ඒ වගේම ඉන්ධන පිරවුම අසලත් සෑහෙන සෙනග ඉන්නවා කියනවා. දැන් ඒ ඉන්ධන පිළිබඳව කතා කළාම දැන් ඇඳිර නීති තත්ත්වයක් නැතිනේ. ඉතින් සුලභ ලෙස මහා පරිමාණයෙන් ඉන්ධන ගබඩා කිරීමේ අවශ්‍යතාවයක් නම් තියෙනවද කියලා පුංචි ප්‍රශ්න කියනවානේ. දර FBK පෝස්ට් එකක් කියන්නේ ඇඳිර නීතිය වෙලාවේ මෙච්චර පෙට්‍රල් ඩීසල් ගහන්නේ ගෙදර ගේ වටේ ගේ ඇතුලේ පදින්නද කියලා. නෑ, යම් දෙකින් මේ සම්පූර්ණ වෙලා ඉන්නේක නැත්තම් අවශ්‍යතා සපුරා ගන්න එක අවශ්‍යයි. හැබැයි ඒක අවශ්‍ය පමණට යමු. ආහාර පාන ආදී ගැන කිසිම තර්කයක් නෑ. ඒවායින් ඔබ සන්නද්ධ විය යුතු, ඒවා එක රාශිය කරගත යුතුයි. ඉදිරි දින කීපේ ඇඳිර නීතිය තත්ත්වය කොහොම වෙයිද කියලා අපිට හරියට කියන්න බැරි නිසා ඒ වගේ අත්‍යවශ්‍ය කාරණාවලට පමණක් යොමුවෙමු කියලා ඔබට මතක් කිරීම කරනවා. එතකොට රජය දැනුම් දුන් කතාවක් අපි වාර්තා කරනවා දිනමින පත්තරෙන්. ඇඳිර නීති අවසන් වූ වහාම සම්පකාර අලෙවිසල් විවෘතව තබන්න රජය දැනුම් දෙනවා. නුවන් කොඩිකාර සහ සුභාෂිනී සේනානායක ලියයි. ඇඳිර නීති අවසන් වූවහම ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සියලුම සම්පකාර අලෙවිසල් විවෘතව තබන්නේ රජය දැනුම් දෙනවා. සම්පකාර වෙළඳසැල් වලට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතී නම් තම පළාතේ සම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා මගින් ශ්‍රී ලංකා සම්පකාර අලෙවි සංගමයේ සමග සම්බන්ධ වී භාණ්ඩ තුක ලබා ගන්නා ලෙස සම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීමක් සිදු කර තිබෙනවා. එහෙනම් මේ අත්‍යවශ්‍ය දේවල් වලට ඇඳිර නීතිය බලපෑත්තේ අත්‍යවශ්‍ය කාරණාවලට ඊයේ අර ආහාර අත්‍යවශ්‍යව රැගෙන එන ලොරි රථවලටත් ඇඳිර නීතිය බලන පැවැත්තර බව සඳහන් කළා. ඒවායින් ඒ සැපයුම් මාර්ග සම්පූර්ණ කරලා තියන්න, අද දිස්ත්‍රික්ක ගණනාවක සැපයුම් මාර්ග ඒක ප්‍රායෝගිකව සක්‍රිය කරලා තියන්න. හෙට කොළඹ ගම්පහ කියලා කිව්වම වැඩිම ජනතාවක් ඉන්න දිස්ත්‍රික්ක. ඊට පස්සේ පුත්තලම තියෙන උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික්ක තියෙනවා. ඒවා හෙට උදෑසන 6ට තාවකාලික ඉවත් කරනවා. අද යම් යම් ප්‍රායෝගික ගැටලු තැන් තැන්වල මතුවෙනවා නම් මම මේ බලධාරීන්ට මේ මතක් කිරීම කරන්නේ. හොඳේ, ඒවා අපිළිබඳව අවධානය යොමු කළා. ඒවා නැවත නොවෙන්නට කටයුතු කරන්න අද ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන හෙට උදෑසන. ඒ වගේම යම් යම් ආහාර ස්ථානවල සතුස ඇතුළු ආහාර ද්‍රව්‍ය අලෙවිට තියෙන ස්ථානවල රුපියල් 500ට 1000ට බාණ්ඩ පැක්ස් එමත් නැත්නම් පාර්සල් හදා තිබුණොත් මොකද නරකද? එතකොට තෝර ඉන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අත්‍යවශ්‍යව දන්නවනේ හැමෝම ආහාරයට ගන්න මේ දවස්වල අවශ්‍ය වෙන දේවල් තියෙනවානේ. පරිප්පු අඩු නම් පරිප්පු, එතකොට සැමන්ටින් එක තියෙනවා නම් ඒක, හාල් මැස්සොද හාල්ද, ඒ ටික වගේ පොඩි පාර්සල් වලට ගිහිල්ලා පැල් 500ට 1000ට එමත් නැත්තම් ඊට එහාට පුංචි ගානේ දැන් තියෙන්න ඕනේ. මොකද මෙව්වා නැහැ හැමෝගේම අතේ. හොඳේ, එතකොට ඒ වගේ අවධානයක් යොමු කළොත් නරකද කියලා මම මතක් කරනවා. ඒ වගේම දැනට කොරෝනා වෛරසයේ ආසාදිනී වුණු රෝගීන් 81 දෙනෙක් මෙරටින් වාර්තා වෙනවා. ඉන් 74 දෙනෙකුම මේ වන විට අංගුඩේ IDH රෝහලේ ප්‍රතිකාර ලබන්නේ, තවත් 7 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ වැලිකන්ද මූලික රෝහලේ කියලා අපිට මතක් කිරීම කරන්නට ඕනි. ඇඳිර නීතිය ඉවත් කළ යුතු අවස්ථාවකදී මහජනතාව විසින් පිළිපදින ලෙස රජය දන්වා සිටින මූලික කරුණු කීපයක් තියෙනවා. අදිත් රෝහණ ඔහුගේ ප්‍රකාශයෙන් ඒ ගැන කතා කළා. අනිත් ඒවාත් මම වැඩසටහන අතරතුර මතක් කරන්නම්. ඒ අතරේ විවිධ රටවල් මේ මොහොතේදී මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් ඉන්නවා. ඒ අතරේ ඔබ දන්නවද කොරෝනා ගීත පවා නිර්මාණය වෙමින් පවතිනවා. කොරෝනා ගීත එහෙමනේ හඳුන්වන්නේ මේ වාතාවරණයත් එක්ක නිර්මාණය වෙන ගීත හින්දා. කොමාරි, විවිධ රටවල් වල අය මානසික ආතතිය අවම කර ගැනීම සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා. ඊයේ ඔයගලන්ට අපි පෙන්වුවා වෛද්‍යවරු ගණනාවක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා ගීතමය සහ නර්තනමය අධ්‍යක්ෂකව ඉදිරිපත් කරන ආකාරය. ඒ මානසික ආතතිය අවම කර ගැනීම සඳහා හැකිතාක් දුරට මානසික ආතතිය අවම කර ගැනීමත් වැදගත්. අපි අවධානය යොමු කරන්න ඕනේ අනියත බියක් ඇති කරගන්න ගියොත් මානසික ආතතියෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් වෙන අතුරු ආබාධ වලට පවා යන්න පුළුවන්. මානසික පීඩනය වැඩි වෙලා ඒකත් මතක් කරගෙන ඉන්න ඕනේ. හැබැයි හැකිතරක් දුරට පරිස්සම් වෙන්න ඕනේ කියලා අපි මතක් කිරීමක් කරනවා. හොඳයි, එහෙමනම් අපි විරාමයක් කරන් යමු. විවිධ කරුණු කාරණා පිළිබඳව ඔබ මා දැනුවත් කරමින් ඉන්නේ. ඔබ දන්නවාද ජර්මනියේ චාන්සල්බරිය ඇන්ජලා මර්කල් ඇයත් ස්වයං නිරෝධායනයට ලක් වෙලා තියෙනවා. දන්නවාද ඒකට හේතුව? තමන්ගේ වෛද්‍යවරයා
කොරෝනා ආසාදිනයට ලක් වෙලා. එහෙනම් තමයි අය ස්වයං නිරෝධායනයට ලක් වෙලා තියෙන්නේ. ජර්මනියේ 24 දාසකට පමණක් මේක ආසාදින වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ දෙන්නෙක්ට වඩා එක රාශි වීම තහනම් කළා තියෙන්නේ. දෙන්නෙක්ට වඩා එක රාශි වීම තහනම් කළා තියෙනවා. දැඩි නීති රීති අනුගමනය කරමින් යනවා ගොඩක්ම අය ඉතාලිය තමයි පාඩමට අරගෙන තියෙන්නේ. ඉතාලිය මුලම බැරෑරුම් ලෙස මේක ගත්තනම් මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. විශාලාවක් තනිකර. එනිසා දැඩි ක්‍රියාමාර්ගයකට යායුතුව තිබෙනවා. ඒ අවස්ථාවන්හිදී පැහැදිලි ලෙසම දුෂ්කරතාවලට ලක් වෙන්න වෙනවා. ඒක ඇන අපි පොඩි කැපවීමක් කරන්නට ඕනි. හොඳයි. ඒකත් අපි මතක් කිරීමක් කරනවා. එතකොට අර WHO එක ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කරනවානේ නගර වසා දැමීම විතරක් නෙමෙයි මේ අවස්ථාවන්හිදී සෞඛ්‍ය පුරුදු හරියට අවශ්‍යයි කියලා. අන්න ඒ ගැනත් මම ඔයගලන්ට මතක් කිරීමක් කරනවා. අපි ආයෙ දිනමින පත්තරේ පැත්තට පොඩ්ඩක් අවධානය යොමු කරමු. ඊ ඉගෙනුම් සිසුන්ට අන්තර්ජාල පාසුකම් නොමිලේ. චමීර ඇල්ලදෙන එළියන්. විදුලි සංදේශ නියාමන කොමිසමට ජනපතිගෙන් උපදෙස්. රජයේ විශ්වවිද්‍යාලවල ඊ ඉගෙනුම් ක්‍රම යටතේ ලියාපදිංචි වී ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට උපදෙස් දී තිබෙනවා. අදාළ සිසුන්ගේ තොරතුරු විශ්වවිද්‍යාල පරිපාලනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව මගින් විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර තිබෙනවා. එය අද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් ඖෂධ සේනානායක සදාන් කිරීමක් කළා තියෙනවා. ඒකත් ඔයගලන්ට මතක් කරනවා. ඒ අතරේ මතක් කිරීමක් කරන්න ඕනි විදුලි බිල්පත් ගෙවීමේ කාලය දීර්ඝ කරනවා චමීර ඇල්ලදෙන එළියන්. විදුලි බිල්පත් ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව මේ මාස 31 වෙනිදා දක්වා බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබා දීමට පියවරගෙන තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය නිසා රට තුල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයගත් බව විදුලි බල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර සදාන් කිරීමක් කළා. මේ වගේ කාරණාවලට මේ වගේ දේවල් වලට ඉක්මනින් යන්නේ ජනතාවාදී වෙලා මේක හොඳයි විදුලි පිළපත් ගෙවීමේ කාලය දීර්ඝ කරලා තියෙනවා. ඊ ඉගෙනුම් සිසුන්ට අන්තර්ජාල පහසුකම් නොමිලේ සපයා තිබෙනවා. මේ වගේ ක්‍රියාමාර්ග ගන්න ඉතාම අත්‍යවශ්‍යයි. ප්‍රායෝගික ක්‍රියාමාර්ග මේ මොහොතේ තව තව ක්‍රියාමාර්ග ගන්න අර මං කියපු කතාවත් පොඩ්ඩක් අවධානයට යොමු කරන්න. ඇඳිරි නීතිය ඉවත් කරන කාල සීමාව තුළ සතුස ඇතුළු අලෙවිසල් වල පාර්සල් යම් යම් ප්‍රමාණයට යම් යම් මිල ගණන් වලට හරි හැටි සකස් කරලා තිබුණොත් ඉක්මනට ඒක අරගෙන හැකියාව තියෙනවා. ඒක රාශි වීම අඩු වෙනවා. කාලය තාම ඉක්මනින් මොකද අර මීටරයක දුරක් ගැන තියෙන කතාවක් යනවා. වෙළඳ සැල් ඇතුළට ගන්න ඕනේ සීමාවක් ගැන කියනවා. හැබැයි ඉතා කෙටි කාලයක් තියෙන ඇඳිරි නීතිය ඉවත් කරන කාල සීමාව. ඒ නිසා පට ගාලා වැඩට යන්න ඕන නිසා අර වගේ පාසල් සකස් කරලා තිබීම ගොඩක් වැදගත් කියලා මට හිතෙනවා. මම දැන් මේ කතා කරපු දෙයට අදාළව වැඩිදුර වාර්තාවකට ගිහින් යමු. වත්මන් කාල සීමාව තුළ දුරකථන පාරිභෝගිකයන්ට සහන සලසන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සැලසීමටත් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට හදිසි ණය පහසුකම් සහ අමතර කතා කාලයක් ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා නිවෙස්වල ඍජු දුරකථන මෙන්ම කේබල් ටීවී සේවා සපයන්නන්ට විදුලි සංදේශ නියාමන කොමිසම උපදෙස් දී ඇති බවයි. විදුලි බිල්පත් ගෙවීම සඳහා ජනතාව පෝලිං වල ඉන්න බව අපිට වාර්තා වෙලා තිබෙනවා. බැංකු සහ සුපිරි වෙළඳ සැල් ආශ්‍රිතව අපි ඒ සඳහා ජනතාවට සහනයක් විදියට විදුලි බිල්පත් කිරීමේ කාලය මාර්තු මාස 31 වෙනිදා දක්වා ලබා දීමට අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබෙනවා විදුලි බල මණ්ඩලයට. ඒකම මේ කාලය ඇතුළත විදුලි විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩ විදුලිය ලබා දෙන්න කියන පණිවිඩයක් ලබා දීලා තිබෙනවා. විදුලි පාරිභෝගිකයන්ට වෙනත් ක්‍රමවේදයන් උපයෝගී කරගෙන ජනතාව ගැවසෙන ස්ථානවලට නොගිහිල්ලා ඔන්ලයින් ගෙවීම ආදී ඒ වගේ ක්‍රමවේදයන් පාවිච්චි කරන්න කියන මෙතර පොලිස් ඇඳිරි නීති ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ සහ විශේෂිත බැංකුවල ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයගලන්ට මතක් කරන්න ඕනේ හදිස්ස සහ අත්‍යවශ්‍ය සේවා ලෙස කංජ තෙල් සැපයුම කිසිදු බාධාවකින් හා හිඟයකින් තොරව සිදු කරන බව කංජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කිරීමක් කළා. අවශ්‍යතාවට සරණ ලෙස තොග සංස්ථාවේ ගබඩාවල හා පිරුම් හල්වල තෙල් පවතිනවා කියලා තමයි ඔවුන් සඳහන් කිරීමක් කරන්නේ. ඒ නිසා ඉන්ධන සම්බන්ධයෙන් අනවශ්‍ය කරදරයක් ඇති කරගන්නට එපා කියලා අපි මේ මොහොතේ මතක් කරනවා. මොකද අනවශ්‍ය තදබදය මේ වෙලාවේ අවශ්‍යම නැහැ. ඒක ඔයගලන්ට මතක් කිරීම කරන්නට ඕනි. එතකොට මේ මොහොතේ ඇඳිර නීතිය ඉවත් කරපු දිස්ත්‍රික්කවල ජනතාව අත්‍යවශ්‍ය දේවල් සදා නගරාසන්නයට පැමිණිමින් සිටිනවා. අප දැන් යන්න සූදානම් අම්බලන්තොට ඒ සිටිනවා හිරු වාර්තාකරු අජිත් පුෂ්පකුමාර. අපි කැමති අජිත් ඔබෙන් අම්බලන්තොට සහ අවට වටපිටාවේ තත්ත්වය ගැන දැන කියා ගන්න.
මෙතෙක් පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් වීමත් සමගම අම්බලන්තර නගරයේ තත්ත්වය තමයි ඔබට මා පිටිපසින් මේ දා ගැනීමට පුළුවන් වන්නේ. විශේෂයෙන්ම මේ වෙන විට අම්බලන්තර නගරය වෙත ජනතාව ක්‍රමක්‍රමයෙන් ඇදී තිබෙන ආකාරයක් තමයි අපට දැකෙන්නේ. සමහර උදෑසන 6ටත් පෙර ඇඳිරි ඉවත් වීමටත් පෙර මෙම විශේෂයෙන්ම වෙළඳුන් අම්බලන්තර නගරයේ වෙත පැමිණ තිබෙන ආකාරයක් අපට අද උදෑසනම දැක ගන්නට පුළුවන් හැකියාව ලැබුණා. ඒ වගේම අද දිනේදී විවෘත වෙන වෙළඳසල් අවටද මේ වෙනකොට ජනතාව එක් රැස් වෙමින් පවතින ආකාරයක් තමයි අපිට දැක ගන්නට හැකි වෙන්නේ. විශේෂයෙන්ම මෙම කොරෝනා වෛරසය පැතිරියාම අවම කිරීම සඳහා රජ විසින් ගෙන ඇති මේ පියවරට සහයෝගය දැක්වීමක් කළ යුතු වුවත් අපට මේ වෙනතෙක් ජනතාවගෙන් එම සහයෝගය ලැබෙන ආකාරයක් පෙනෙන්නට නම් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ තත්ත්වය තමයි මේ වෙනට අම්බලන්තොට නගරයේ උදා වෙලා තියෙන්නේ. මම අජිත් පුෂ්පකුමාර අම්බලන්තොට නගරයේ සිට. පුංචි දෙයක් කියවෙනවා සියලුම වාර්තාකරුවන්ගෙන් පාගේ ජනතාවගේ මේ කැපකිරීම පිළිබඳ අපි තාම අවධානය යොමු කරමු. ඔබේ ආරක්ෂාව පරම කොට සලකා ඉහළම ලෙස සලකා තමයි මේ මොහොතේ කටයුතු කරන්න ඕනේ. ඔබේ ආරක්ෂාව වෙනුවෙනුයි අපිත් මේ වද වෙන්නේ. ඔබ ආරක්ෂාව හේතුයි රට ආරක්ෂා වන්නේ එවිටයි. ඒ නිසා ප්‍රායෝගික ගැටලු තියෙනවා, පැහැදිලි ඒක දැනෙනවා. ඒ ගැන කිසිදු තර්කයක් නැහැ. හැබැයි පුළුවන් තරම් හැකිතාක් දුරට මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමු, ආරක්ෂාව පිළිබඳව පුරුදු අනුගමනය කරමු. ඒවයින් මිදෙන්නට නම් එපා. ආදරෙන් ගෞරවයෙන් නැවත වතාවක් මතක් කරනවා. එතකොට ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේදී මහජනතාව විසින් පිළිපදින ලෙස රජය දන්වා සිටිනවා මූලික කරුණු ගණනාවක්. අවශ්‍ය කරුණක් මත පමණක් පොදු ප්‍රවාහන සේවයේ භාවිතා කිරීම, හැකි සෑම අවස්ථාවකදීම පුද්ගලයන් දෙදෙනෙකු අතර මීටරයක දුරක් තබා ගැනීම, එක දාලා තියෙන හැකි සෑම අවස්ථාවකදීම යම් යම් ප්‍රායෝගික ගැටලු මතුවෙනවා ඒක දන්නෝ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඔබ නිවසට නුදුරුම වෙළඳසැලට ගමන් කිරීම, නිවසකින් එක් අයෙකු පමණක් වෙළඳසැලට යාම වග බලා ගැනීම, ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් නිතරම පිළිපැදීම, විශේෂයෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන් නිවස තුළම රඳවා තබා ගැනීම. ඔබ දන්නවනේ ලෝක තත්ත්වයත් එක්ක අවුරුදු 70ට වඩා ඉහළ අයට මේක හැදුනොත් තත්ත්වය ටිකක් ගැටලුකාරී තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. එතකොට ඒ අතරේදී තවත් දාලා තියෙනවා භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල් ගත කරන කාලය තුළ පුද්ගලයන් අතර මීටරයක දුරක් තබා ගැනීම. එතකොට තමයි මං කියපු අර ආහාර පාර්සල් තබා තිබීමේ මේ කතාව ගොඩක් ප්‍රායෝගික වෙන්නේ. භාණ්ඩ මිලදී ගැනීමේදී වෙළඳසැල තුළ ගත කරන කාලය සීමා කිරීම. එතකොට මෙම වෙළඳසැල් තුළ වැඩි පිරිසක් ඇතුළු නොවීමට වෙළඳසැලේ අයිතිකරු කළමනාකරු ආරක්ෂකංශ වග බලා ගන්නට අවශ්‍යයි. එතකොට බාහිරට ගොස් මේක විශේෂයෙන්ම නැවත නිවසට පැමිණ විට ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපද පමණක් නිවසට ඇතුල් වෙන්නේ. ඒක ඔබේ නිවසයන්ගේ ආරක්ෂාව සඳහා. මේ ගැන කරුණු කාරණා කීපයක් කිය දැනුවත් කළා. අපි ඒකත් වැඩිදුරටත් බලමු. බොහෝ විට හුඟක් අය තෙරපෙන උත්සාහ කරන සුපර් මාකට් වලට යන්නට, නමුත් සාමාන්‍ය කඩවලත් මේ හැම දෙයක්ම තියෙන නිසා ඔබ මතක තබන්න සෙනඟ ගොඩේ එකම ආකාරයට ඉන්නේ නැතුව ආරක්ෂිතව මේ දවස්වල බඩු මිලදී ගන්න ඔබේ අවධානය යොමු කරන්නට ඕනේ. ඔබ වඩාත්ම සුදුසු මුව ආවරණයක් දාගෙන යෑම, ඒ වගේම පුද්ගලෙක් සහ පුද්ගලෙක් අතර අඩුම ගානේ මීටරයක්වත් ඈතින් සිටීම පිළිබඳ දැඩි අවධානය යොමු කරන්න. ඒ වගේම හැමතිස්සම ඇතුළට යනකොට එනකොට සනීප ආරක්ෂක අත්සෝදන දියරයකින් අත් දෙක ඉතාමත් හොඳින් හෝදන්න. මොකද මේක වසංගත තත්ත්වයක්. තෙරපගෙන එකට එකතු වෙලා රැස් කකා මේ දේවල් මිලදී ගන්න ගියාම ඒක තවත් අනතුරක පෙරනිමිත්තක් කියනක අමතක කරන්න එපා. අපි ඉල්ලනවා ප්‍රථමයෙන් මහජනතාවගෙන් කිසිදු හේතුවක් නිසා නිවෙස්වල සිටින නිරෝධායනය කරලා තියෙන පුද්ගලයින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා කඩවල් වලට නොපැමිණ ලෙස, ඒ වගේම අපි ඉල්ලා හිටිනවා නිවෙසකින් එක් පුද්ගලයෙක් පමණක් වෙළඳසැල් වලට හෝ නගරයට පැමිණෙන ලෙස ඇඳිරි නීති ඉවත් කරපු වහාම, ඒ වගේම අපි වෙළඳසැල් හිමියන්ට ප්‍රධාන වගකීම් කීපයක් පවරනවා. වෙළඳසැල ඇතුළට එක් පුද්ගලයෙක් පමණක් ඇතුල් කරගෙන ඔහුට භාණ්ඩ නිකුත් කරාට පස්සේ ඒ පුද්ගලයා වෙළඳසැලෙන් ඉවතට යවන්න කටයුතු කරන්න, ඉන්න අනතුරුව නැවත පුද්ගලයෙක් වෙළඳසැලට ඇතුල් කරගන්න කටයුතු කරන්න, වෙළඳසැල අසල සෑම වෙළඳසැලකම අත්සේදීම් සඳහා පහසුකම් සපයන්න, සාමාන්‍ය මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන්න එපා, මිනිස්සු අපහසුතාවයට පත් කරන්න එපා. හෙට දිනේ සහ අනිද්දා දිනේ ඇඳිරි නීතිය ඉවත් කරන කාල සීමාව තුළ සියලුම වෙළඳසැල් දැඩිව පරීක්ෂා කිරීම සඳහා දිවයිනපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2750කට ආසන්න සංඛ්‍යාවක් සූදානම් ඉන්නවා කියන එකත් අපි සියලු දෙනාට ප්‍රකාශ කරනවා. අවශ්‍ය තරම් ආහාර තියෙනවා. ඒ හින්දා මේ වෙළඳසැල් වලට පොරකකා එන්න වැඩක් නැහැ. කොළඹ තියෙන තට්ටු නිවාස වලට අපි පුළුවන් තරම් පැකට් ඒ ස්ථානයට අරන් ගිහලා ඒ තට්ටු නිවාස වල ආයත බෙදා දෙන්න පහසුකම් සලසලා තියෙනවා. එදිනෙදා හම්බ කරගෙන තමන්ගේ ගෙදරට අවශ්‍ය ටික ගෙනිච්චායට දැන් වැඩට යන්න බැරි නිසා අපහසුතාවයක් තියෙනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඉන්න ව්‍යාපාරිකයින් බාර දෙන්න ප්‍රාදේශීය ලේකම්වරු හරහා ගමේ ඉන්න එවැනි පුද්ගලයන් හඳුනාගෙන එයාගේ අතට ආහාර මළු ලබා දෙන්න සාන අවශ්‍ය ලෙස
ගැවසෙන්නේ නැතුව අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස සියලු දෙනාගේම ඉල්ලයි. ඒ වගේම මම නිතර මතක් කරන දෙයක් නැවත මතක් වුණා අර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කරපු ප්‍රකාශයත් එක්ක මේක මේ වෙලාවේ ජාතික වගකීමක් විදිහට කටයුතු කරන්න ඕනි වෙලාවක් අතිමහත් බහුතරය බර ප්‍රතිශතයක් ඒ ගැන අවධානය යොමු කළා තියෙනවා කිසිම ගැටලුවක් නැහැ සමස්ත ශ්‍රී ලාංකිකයන් නියම වගකීම් සහගතව ඉන්න ඒ අතර තමයි ඇතැම් අය ඉන්නේ මම මේ කියන්න ආවේ මොකටද දන්නවද කැර කියලා වෙළඳසැල් හිමිකරුවන්ට ගාන හරියට ගානට දෙන්න මේ වෙලාවේ වැඩි ගණන් අල්ලන්න එපා එළවලුද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යද එව්වද මෙව්වද ආ කලදුටු කල වලිහ ගන්නට උත්සාහ දරන්නට එපා මේක ජනතාව අපහසුතාවයට පත් කරන වෙලාවක් නෙවෙයි ඕන් කිව්වා අපි වෙළඳසැල් කාහිමිකරුවන්ට අපි පොඩ්ඩක් ඒ ගැනත් පරීක්ෂාව යමු කොයි කොයි හරි තැන්වල මේ වෙලාවේ ගාන කපන්න උත්සාහ දරනවද කියලා හොඳේ ඒ වගේම කොරෝනා වෛරසයේ රට තුළ ව්‍යාප්තියම නතරකොට ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස හඳුන්වා දී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමග මුළුමනින්ම අනුගත වන ලෙසට රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දැන් අපි උදෑසන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු දිස්ත්‍රික්කවල තත්ත්වය ගැන ඔයගලන්ට දැනුවත් කළා. එතකොට ඇඳිරි නීතිය ඉවත් කරන්න කලින් දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ තත්ත්වය ගැන ඔයගලන්ට කිව්වා. අනිත් දිස්ත්‍රික්කවල ජනතාව එන හැටි ගැන සඳහන් කළා. ඒ වගේම අපි අමතක නොකළ යුතුයි කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම මේ මොහොතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. හොඳයි නුගේගොඩ ගුවන්පාලම් මත සිටිනවා හිරු ප්‍රවෘත්ති අංශයේ මහේෂ් සේනාරත්න අයබෝන් මහේෂ් අපි කැමති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන තැන කෙඳිනුත් තොරතුරක් දැන කියා ගන්න කොහොමද ඔය පැත්තවට වටපිටාවක් දකින්න කැමති අයබෝන් සුබෝදසනක් රංගන අද දවසේදී මා දැන් ඉන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නා වූ කොළඹ නගරයේ නුගේගොඩ ගුවන් පාලම මත ඔබ දන්නවා මේ වන විට දිස්ත්‍රික්ක ගණනාවකට ඇඳිරි නීති ඉවත් කරලා තිබෙනවා උතුරු පළාතේ දිස්ත්‍රික්කවලට සහ පුත්තලම ඒ වගේම ගම්පහ කොළඹ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීති ඉවත් කිරීමක් සිදු කරලා නැහැ. ඒ නිසා වෙනදාට ඉතාමත්ම ජනාකීර්ණ ප්‍රදේශයක් වන නුගේගොඩ ප්‍රදේශය අද ඉතාමත් පාළු ස්වභාවයක් ගෙන ඇති ආකාරයේ ඔබට මේ දැක්ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. වෙනදාට සතියන්ත නිවාඩුව ඉවර වෙලා සඳුදා දවස කියන්නේ බොහෝ දෙනෙක් රාජකාරියට පැමිණෙන දවසක්. නමුත් ඔබට මේ දැක්ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නුගේගොඩ ප්‍රදේශය ඉතාමත් පාළු ස්වභාවයක් ගෙන ඇති ආකාරයයි. ඔබ හිතනවා ඇති ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ පසු කොහොමත් මේ වගේ පාළු ස්වභාවයක් ගේනවා කියලා. නමුත් අපි මේ කියන්නට උත්සාහ කරන්නේ අද දවස පුරා උදෑසන කාලයේදී අපි කොළඹ නගර ස්ථාන කිහිපයක සංචාරක නිරත වුණා. මෙච්චර අපි උපදෙස් ලබා දී තිබියදී බොහෝ පිරිසක් අපට දැක්ගැනීමට හැකියාවක් ලැබුණා මේ නීති උපදෙස් පිළි නොපදමින් මාර්ගවල ගමන් කරන ආකාරයක්. පොලිසිය එයට උපදෙස් ලබා දෙමින් අත්අඩංගුවට ගැනීම සිදු කරන ආකාරයකුත් අපට දැක්ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ නිසා වෙයි අපි ඔබට මේ ආකාරයෙන් උදෑසන කාලයේදී සිහිපත් කරන්නේ මේ ආරක්ෂකාංශ සෞඛ්‍ය අංශ මේ උපදෙස් ලබා දී තිබෙන්නේ ඔබේත් අපේත් ආරක්ෂාව වෙනුවෙන් කියන කාරණාව. ඒ වගේම තමයි අපට මෙහි නිරීක්ෂණය කිරීමේදී දැක්ගැනීමට හැකියාවක් ලැබුණා සෞඛ්‍ය අංශ ඒ වගේම ආරක්ෂක නිලධාරීන් තමන්ගේ රාජකාරිය දේවකාරියක් කරගනිමින් තමන්ගේ රාජකාරිය කටයුතු සිදු කරන ආකාරය. ඒ නිසා වෙන්ම කොළඹ නගරයේ ඉතාමත්ම පාළු ස්වභාවයක් ගෙන තිබෙන්නේ ඒ වගේම බොහෝ පිරිසක් ඇතැම් අය මාර්ගවල ගමන් කරන ආකාරයක් දැක්ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ නිසා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන මේ කාල සීමාව තුළ ඔබ තවමත් උපදෙස් පිළිපදින්න මේ නගරවලට ඇතුළු වන්නට එපා, ඒකරාශී වන්නට එපා. ඒ නිසාවෙන් මේ සියලු කාරණා අපි උදෑසන කාලයේදී මේ ආකාරයට මතක් කරන්නේ ඔබේත් අපේත් රටේත් ආරක්ෂා වෙනුවෙන් කියන කාරණාව සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා යලිත් මේ ආකාරයට සම්බන්ධ වන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා එරන්දගුණ වරද සමගින් මම මහේෂ් සේනාරත්න නුගේගොඩ ගුවන්පාලම් මත සිට. භවසුතේ මහේෂ් සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් අවසමගින් සජීවිව සම්බන්ධ වුණේ. අර මහේෂ් කියපු කතාවත් එක්ක ඕක නිතර අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් සඳහන් කරනවා. ඇයි මේ ඇඳිරි නීතිය අවස්ථාවේදී අනවශ්‍ය ලෙස ගැවසෙන්න පාරවල් වලට එන්න හදන්නේ? ඊට පස්සේ පොලිසියාවන් පණ එපා කියලා පණ කඩාගෙන දුවනවා. CCTV කැමරාවල දැක්කනේ අපි සනිට වාහන වල තියෙනවා. ආ ඇවිදිනවා, එහාට යනවා, ඒක රාශිය වෙනවා, පොලිස් වාහනයක් එනවා, සද්දයිච්ච ගමන් පණ එපා කියලා දුවනවා. ඊට පස්සේ පොලිසියත් දුවගෙන ඇවිල්ලා කුදලගෙන යනවා. ඇයි දන්නේ එවැනි තත්යකට පත් වෙන්නේ? එවැනි තත්යකට පත් වෙන්නේ අපි වගකීමෙන් කටයුතු කරමු. මේ නිරෝධායන ඇඳිරි නීතියක් කියන්නේ රට වෙනුවෙන් තියෙන ඇඳිරි නීතියක්. ඒ හින්දා වගකීම් සහගතව කටයුතු කරමු. තවත් විරාමයක් කරන් ඉන්න. ලෝක
තත්ත්වයන් පිළිබඳවත් මා වරින් වර ඔබව මේ දින කීපෙම දැනුවත් කරමින් ඉන්නේ. අද අපි ඉන්දියාව ගැන කතා කළා, ජර්මනිය පිළිබඳව කතා කළා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පණිවිඩ පිළිබඳවත් කතා කළා. එතකොට ඇමරිකාවේ තත්ත්වය ගැන කතා කරමු. ඇමරිකාව කියන්න ඕනේ නැහැ මොන වගේ රටක්ද, කොහොමද ඔවුන්ගේ ප්‍රබලත්වය කියලා. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වෛද්‍ය සැපයුම් හිඟයක් ඇති විය හැකි බවට නගරාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා. හිතන්න පොඩ්ඩක්, ඇමරිකාවේ මේ කොයිද නිව්යෝක් නගරයේ වෛද්‍ය සැපයුම් හිඟයක් ඇති විය හැකි බවට නගරාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව ඉදිරි දින 10 තුළ නිව්යෝක් නගරයේ වසංගත තත්ත්වය දරුණු විය හැකි බවත්, වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අපොහසත්ව හොත් ජනතාව මිය හැකි බවත් ඔහු ප්‍රකාශ කර ඇති බවයි BBC පුවත් සේවයේ සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. නිව්යෝක් ප්‍රාන්තයේ ඇමරිකාවේ කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. ඇමරිකාව පුරා මේ වන විට ආසාදිතයන් 31,057 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ මරණ 390ක් වාර්තා වීමේ පසුබිමකයි. ගොඩක් දේවල් ගැන අවධානය යොමු කරන්න වෙනවා. පේනවනේ ඇමරිකාව කියනවා වෛද්‍ය සැපයුම් හිඟයක් ඇති වෙන්න පුළුවන් කියලා. නිව්යෝක් වල නගරාධිපති මේක කියලා තියෙන්නේ. ඒ නිසා අපි මේ තත්ත්වය සැහැල්ලු කොට තකන්න නරකයි. අපේ රට ගැන අපි ඉතාම අවධානයෙන් අවදීන්ට ඕනේ. අපේ තාම 81 දෙනයි ආසාදිතයන්. මේක වර්ධනය කිරීම හැකි තරම් වැඩපවත්වලා අපි වසංගත තත්ත්වයක් වීම වළක්වා ගන්නට ඕනි. එතකොට එමිරේට්ස් ගුවන් සේවයේ ලෝපුරාසිය මගේ ගුවන් යාන ගුවන් සේවා මාර්තු 25 වෙනිදා සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමග ජාත්‍යන්තර ගුවන් ගමන් වලට එල් වූ බලපෑම් හමුවේ මෙම පියවර ගැනීමට සිදු වූ බවයි එම සමාගම සඳහන් කරන්නේ. හොඳයි, නැවත වතාවක් අපි දිනමින පත්තරේ පැත්තට යමු. මේ අපේ රටේ දේශීය ආයුර්වේදය මේ මොහොතේ සක්‍රියව යම් යම් දේවල් පිළිබඳව යම් යම් ක්‍රියාමාර්ගවලට ගිහින් ඉන්නේ. කොරෝනා මඩින්න දේශීය ආයුර්වේද වෛද්‍යවරු පරීක්ෂණ ආරම්භති කියලා සංධ්‍යා කරුණාරත්න ලියයි. COVID-19 එවත් නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සඳහන් කිරීමක් කරනවා. එවගේම අපි දිනමින පත්තරයේ තවත් කතාවකට යනවා. කොරෝනා වසංගතයේ පහව යනතුරු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දී මේ වැඩපිළිවෙලක් ධනුෂ්ක ගොඩකුඹුරලිය. COVID-19 හෙවත් කොරෝනා වසංගතයේ පහව යනතුරු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දී මේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කර තිබෙනවා. සම්පකාර හා සතුස්ස මගින් මේ ක්‍රියාවට නැංවෙන අතර ඒ ගම්පා දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ඇමති ප්‍රසන්න රණතුංග සඳහන් කිරීමක් කළේ කියලා දිනමින පත්තරය දාලා තියෙනවා. මේක සේරම දිස්ත්‍රික්ක ආවරණය කරන්නේ. හරි, එතනින් පටන් ගමු. හැබැයි සේලුම දිස්ත්‍රික්ක වලට යමු. මොකද ඒ හැමෝටම මේ දේ ලැබෙන්නට ඕනි. ඒ මොහොතේ තමයි ආහාර පාර්සල් කියන කතාව නැවත සක්‍රිය වෙන්නේ. හැම දිනා ගැනම හිතන්නට ඕනි. අපි දැක්කා එම හිතමින් කටයුතු කරනවා. සමහර අය ආහාර හිඟතාවය පිළිබඳව කතා කරලා ඒ පිළිබඳව අපිට කෑම ඕනි කියලා කියවෙන අවස්ථාත් අපි දැක්කා. ඒ වාට යම් යම් පිරිස් ත්‍රිවිධ හමුදාව ආරක්ෂකාංශය ඇතුළු අපේ රටේ යම් යම් කණ්ඩායම් ඔවුන්ගේ අවශ්‍යතා සපුරන ආකාරයන් දැක්කා. එතකොට ඒ විතරක් නෙමෙයි, මේ මොහොතේ යමක් යදිමින් ජීවත් වෙන පුද්ගලයන් ඔවුන් පිළිබඳවත් බලපෑ හිටියා. ඒ වගේ විතරක් නෙවෙයි, සතා සිව්පාව පිළිබඳව බලපෑත් හිටියා. අපි වැඩිදුර වර්තාවකට යමු. හොමාගම විවිධ සේවා සමුපකාර සමිතියේ සමුපකාර වෙළඳසැලන නැමැති වල්පිට හෙරළියාවල වැනි ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඇඳිරි නීති ඉවත් කිරීමෙන් පසු ජංගම රථවලින් භාණ්ඩ ලබා දීමේ වැඩසටහනක් ඒ කළමනාකාරීත්වය විසින් ආරම්භ කර තිබෙනවා. මෙතර පොලිස් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් තමන් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බව මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශවාසීන් පවසනවා. අපි පුළුවි වැඩ කරගෙන කන්නේ දවස් දෙකක් තිස්සේම බඩගින්නේ අපි ඉන්නේ. කෙසේ වෙතත් අප වාර්තා කොට පැවසුවේ පසුව මෙම පිරිසට ප්‍රදේශවාසීන්ගේ සහ නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ආහාර සපයා දුන් බවයි. මෙතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළදී නිවාසවලට ඇනෝම් අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ සැපීමේ වැඩපිළිවෙලක් කඩුවල මහනගර සභාව සහ කඩුවල විවිධ සේවා සමුපකාර සමිතිය ඒකාබද්ධව ක්‍රියාත්මක කර තිබෙනවා. 0076 37 69 35 සහ 0741 04 2905 යන දුරකථන අංකවලට ඇමතීම මගින් කඩුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය වේලිහාර ද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිතව ගෙන්වා ගත හැකි. ජනතාව විශාල වශයෙන් එක්රැස් වුණාම මේ රෝගේ තවවත් පැතිරෙන අවස්ථා වැඩි. ඒක නිසා ජනතාව එක්රැස් වීම වළක්වන්න තමයි ප්‍රධානම අරමුණ මේ කර්තව්‍ය ක්‍රියාත්මක කරන්නේ. ඒ අවශ්‍ය කරන භාණ්ඩ බැනවුම් කළාම ඔබගේ නිවසට ඒ භාණ්ඩ ලැබෙන අවස්ථාවේදී මුදල් ගෙවීම කටයුතු සිදු කරන්න පුළුවන්. පැල්මඩුල්ල නගරයේ බස් නැවතුම් පොළ සහ මහජනයා බහුලව ගැවසෙන ස්ථාන මීටරයක පරතරයක් සිටින ලෙසට පාස් සටහන් සලකුණු කිරීමේ වැඩසටහනක් එම නගරයේදී පැවැත්වුණේ පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන්. හැටන් ප්‍රදේශයේදී ඇඳිරි නීතිය හේතුවෙන් ආහාර නොමැතිව කුසගින්නේ සිටි සුනකෙන්ට ආහාර සැපීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන්. ඒ
අර වතුර එකක් තියෙනවා. හැම දිනාවම බලන්නටත් ඕනි. එතකොට තමයි අපිට අපි ජීවත් වෙනවා කියලා දැනෙන්න ගන්නෙ. ඔබ අපේ වත්කම අපි හැමෝම හැම දිනා ගැනම අවධානය යොමු කරමින් කටයුතු කරමු. දිනමින් පත්‍රයේ දාලා තියෙනවා කොළඹ අගරාධිගුරු මල්කම් කාදිනල් රංජිත් හිම්පාණන්ගේ ඉල්ලීමක්. සියලු දෙනාම ආත්මාර්ථකාමීත්වයෙන් මිදී කටයුතු කළ යුතුයි. චන්දිමා කර්මරත්න ලියයි. අපි සියලු දෙනාම ආත්මාර්ථකාමීත්වයෙන් මිදී කටයුතු කළ යුතු බව කොළඹ අගරාධිගුරු මල්කම් කාදිනල් රංජිත් හිම්පාණන් වහන්සේ පවසනවා. කොරෝනා වෛරසය නිසා අද ලෝකයේම පීඩා විඳින්නේ පුද්ගලයාගේ ආත්මාර්ථකාමී කටයුතු නිසා බවත් දැන් නිති වී තිබෙන මෙම ජාතික ව්‍යසන තත්ත්වයෙන් ගොඩේම සඳහා සියලු දෙනා එකට එකතු වී සහාය ලබා දිය යුතු බවත් අගරාධිගුරු හිම්පාණෝ සඳහන් කිරීමක් කරනවා. හැකි තරක් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමු. අනිත් එක්කෙනා ගැන කිතමු. නිරෝධායනය වෙන අය ඒ විදිහටම නිරෝධායනය වෙමු. ඒ වගේම ඇදිරි නීති ඉවත් කරනවානේ. දැන් දිස් එක කීපයක ඉවත් කරලා තිබුණානේ. හෙට අනිත්‍යවයි උදෑසන 6ට ඉවත් කරනවානේ. ඒ වෙලාවේ පරිස්සමට මීටරයක් දුරින් සිටමින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් අනිත් අය අවට වටපිටාවේ අය ඒගොල්ලන්ට ආහාර පාන ආදිය තියෙනවද කියලා ඒ අය සැලකිලිමත් වෙමු. ඒකේ ඉතාම වටිනවා. අවසන් විරාමය අරන් ඉන්න. හොඳයි, අපි නැවත වතාවක් සූදානම් වෙනවා ඇදිරි නීතියේ ඉවත් කරනු ලැබූ දිස්ත්‍රික්කවල තත්ත්වයන් පිළිබඳව දැන කියා ගන්නට. අපි සම්බන්ධ කරගන්නවා දඹුල්ලේ සිටිනවා හිරු වාර්තාකරු කාංචන කුමාර ආර්යදාස. ඔව්, මම දැන් රැඳී සිටින්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ. අද අලුයම සිටම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවලු තොග ගොවීන් විසින් රැගෙනමින් පවතිනවා. ඒ නිසා දඹුල්ල නගරයේ විශාල රථවාහන තදබදයක් දැක ගැනීමට හැකියාව තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථානයේ සෑම ඉසව්වක්ම මේ වෙනකොට එළවලු වලින් පිරි ඉතිරි ගිය ආකාරයක් තමයි දැක ගැනීමට හැකියාව තිබෙන්නේ. කෙසේතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇදිරි නීතිය දැම්මත් මේ එළවලු අලෙවි කර ගැනීම සඳහා විවෘතව තබන බව තමයි එහි කළමනාකාරීත්වය. ඒ වගේම පොලිසිය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ. ඒ නිසා අනවශ්‍ය ආකාරයෙන් කලබලයක් ඇති නොකරගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු රැගෙන ඉන්නත් එළවලු මිලදී ගැනීමටත් හැකියාව පවතින බව තමයි එහි අපට දැක ගැනීමට හැකියාව ලැබුණේ. හොඳයි, එහෙමයි එහි තත්ත්වය. අපි නැවත වතාවක් මතක් කරනවා අපේ රටේ ආදරණීය ජනතාවට ඔබ අපේ වත්කම. එහෙන්දා ඔබ පරිස්සම් වෙමු ඉතාම අත්‍යවශ්‍යයි. පරිස්සමෙන් අවධානයෙන් වැඩ කටයුතු කරන්න. මේ ඇඳිරි නීති ඉවත් කළ කාල සීමාව තුළ ඔබ ආහාර පාන ආදී රැස් කළ යුතුයි. ඒකේ තර්කයක් නැහැ. සෞඛ්‍ය ක්‍රමවේද හැකි තාක් දුරට අනුගමනය කරමින් ඒ එක් රැස් කර ගැනීම සිදු කරන්න. ඒක රාශී වීමෙන් වළකින්න කියලා අපි මතක් කිරීමක් කරනවා. අපි තැන් තැන්වල රටේ ජනතාව එලෙස බඩු බාහිර ආදිය එක් රැස් කර ගැනීම සඳහා පැමිණි ආකාරය පොඩ්ඩක් බලමු. අපි මේ දකින්නේ ඒ ස්ථානවල පිරිස් තමන්ගේ බඩු බාහිර ආදිය රැගෙන යාමට පැමිණි ආකාරය පැහැදිලිව මුඛාවරණ සහිතව සිටින පිරිස් දකින්න ලැබෙනවා. හැබැයි ඉතින් තදබදය නම් ටිකක් වැඩි වගේ පේන්න තියෙන නමුත් හැකි තාක් දුරට මීටරයක පරතරය තියාගන්න කියලා අපි මතක් කිරීමක් කරනවා. ඒකත් මතක් කරන්නට අවශ්‍යයි. මේ අපි දඹුල්ලේ තත්ත්වයයි දැන් දැක බලා ගන්නේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අවට තත්ත්වයන් ආහාර සැපයුම් මාර්ග ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබෙනවා. හොඳයි, නැවතත් මතක් කරන්න ඉන්නේ බොහොම අවධානයෙන් පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න කියලා. අපි පොඩ්ඩක් මොහොතකට අවසාන තප්පර කීපයට පැමිණමින් සිටින්නේ. මට හිතුණා පොඩ්ඩක් ගියොත් හොඳයි කියලා
හිරු පුවත් වෙබ් අඩවිය පැත්තට ඊයේ වාර්තාවක් තිබුණා. පුංචි මතක් කිරීමක් කරන්න ගොඩක් අය ගෙදරට වෙලා ඉන්න වකවානුවක ගෙදර සාමය සමගිය ආරක්ෂා කරගන්න. මොකද අවසානයේදී හොඳම ආරක්ෂිත ස්ථානය බවට පත් වෙන්නේ අපේ නිවස. එතකොට හොඳම ආරක්ෂකයන් බවට පත් වෙන්නේ නිවසයන්. ඔවුන් සමග බොහොම ලබැදිව කටයුතු කරන්න, ආදරෙන් කටයුතු කරන්න මේ එදාස් කීපේ ගෙදර ඉන්න පාලු කතන්දර එව්වා මෙව්වා නෙමෙයි, මේක ගෙදර ඉන්න ඕනේ වෙලාව නිරෝධායන ඇඳිරි නීතිය. මොකද හිරුපුවත් වෙබ් අඩවියේ වාර්තා කරලා තිබුණු කතාවක් පිළිබඳව අවධානය යොමුණා. ඇඳිරි නීතිය අස්සේ විහිළුවක් නෙමෙයි, ඇඳිරි නීතිය අස්සේ ගෙදර ඉන්න බිරින්දෑවරුන්ට ස්වාමි පුරුෂයන් පහර දීලා හෙද නිලධාරිණී පුෂ්පා රම්යාණිගේ මූණු පොතේ සටහන. අපි මේ බලන්න හිරුපුවත් වෙබ් අඩවිය වාර්තා කරපු එක. මේ වන විට ලෝකයේම COVID-19 හෙවත් කොරෝනා වෛරසය ගැන කතාබහට ලක් කරන වෙලාවක කොළඹ ජාතික රෝහලේ පොහුණු කිරීමේ හෙද නිලධාරිණී පුෂ්පා රම්යාණි සොයිසා සිය මූණු පොතේ අපූරු සටහනක් තබා තිබෙනවා. එනම් ඉකුත් දිනවල රෝගීන් 250ක් විතර පැමිණියත් මේ වන විට අනතුරට ලක් වූවන් රෝහලට පැමිණියේ 66 දෙනෙක් පමණක් බවයි. තවද මේ වන විට පැවැත්වෙන ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස්වල සිටින බිරින්දෑවරුන්ට ස්වාමි පුරුෂයන් පහර දී පැමිණෙන බවයි ඇය සටහන් කර තිබෙන්නේ. ඒ ඔක්කොටම වඩා ප්‍රශ්නේ ඇඳිරි නීතිය අස්සේ ගෙදර ඉන්න බිරින්දෑවරුන්ට ස්වාමි පුරුෂයන් පහර දීලා එන එකයි. ඒ කියන්නේ පවුල් ජීවිත ගත කරන්න පුරුද්දක් නැහැ වගේ මෙයාට අනේ මන්ද කියලා සඳහන් කිරීමක් දාලා තියෙනවා. ඇත්තටම කියන්න තියෙන්නේ අනේ මන්ද කියලා. සමගෙන් සමාදානයෙන් ඉන්න, හොඳ පරිස්සමෙන් ඉන්න, සුව කර ගන්නවාට වඩා වැලකී සිටීම ඉතාම වැදගත්. ඒ පුවතත් අපි ඔයගලන්ට සඳහන් කරන්න ඕන. හොඳයි, අපි එහෙනම් අදට සමගන්නවා පරිස්සමෙන් ඉන්න කියලා නැවත නැවතත් මතක් කරමින් හෙටත් උදෑසන හමුවෙමු.